සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම ඉෂාරා චන්ද්‍රසේකර මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය අය කිරීම අත්හිටුවේ අද පස්වරුවේත් තද වැසි ජලාශ රසක් වාණ්ඩමයි රාජිත ගැන නලින්ද කතා කරයි අපේක්ෂිත අප ඉල්ලලෙන්ද හරියන්නේ තමන්ට චෝදනාවක් තිබෙනවා නම් හොඳම වැඩේ අධිකරණ ඉස්සරහට ගිහලා කියන්න ඉක්මන් නඩුව අහලා තමන් නිර්දෝෂී කරන්න කියලා වස්කඩුවේ අනතුරෙන් එක් අයෙකු මරුට 5 දිනක රෝහලේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය මුලින්ම දේශීය පුවත් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබා දී ඇති ණය මුදල් අයකර ගැනීම අත්විඳු වන ලෙස සියලු බැංකුවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 300 නොඉක්ම වන ණය මුදල් අයකර ගැනීම අත්විඳු වන ලෙස ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණෙන් රාජ්‍ය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙසයි මෙලෙස ණය මුදල් අයකර ගැනීම අත්හිටුවා තිබෙන්නේ. බැංකු මගින් ලබා දී ඇති ණය මුදල් සම්බන්ධව එම බැංකුවලට සහන සැලසීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් නිකුත් කෙරෙනු නායාම් නිවේදන එම ප්‍රදේශවලට තවදුරටත් වළංගු වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. දිවයින පුරා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර උතුරු මැද සහ මධ්‍ය පළාත්වල අම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ උතුරු නැගෙනහිර උතුරු මැද සහ මධ්‍ය පළාත්වල අම්බන්තොට දිස්ත්‍රික්කයේ පිටින්නට වැසියෝ කිකරම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පමණ පසුව තනින් තන වැසියෝ කිකරම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැගෙනහිර මධ්‍ය සහ උතුරු මැද පළාත්වල මුලතිව් කිරිනොච්චි වවුනියව සහ අම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. මේ වෙන විට දිස්ත්‍රික්ක කිහිපයක පවතින ආපදා තත්ත්වයේ හේතුවෙන් විශේෂම දිස්ත්‍රික්ක 12ක පමණ ජනතාව පීඩාවටපත් වුණා. ඊයේ රාත්‍රියේදී පරක්‍රම සමුද්‍රයේ වාන්දරට විරුද්ධ කිරීමක් සිදු කළා. මනම්පිටිය ගල්ඇල ප්‍රදේශයෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරතාවයකට පත් වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේදී එම බස් රථයක එම මාර්ගය හරහා ගමන් කිරීමේදී මනම්පිටිය කිලෝමීටර් 5ක දුරින් එම බස් රථය අනතුරකට පත් වීමක් සිදු වුණා. විශේෂම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 114 දුරකථනයෙන් තොස්සේ තොරතුරු අඛණ්ඩව ලබාගෙන එම බස් රථයේ සිට සියලුම දෙනා බේරාගන්නට නාවික හමුදාවේ සහායත් පොලිසිය සහායත් අඛණ්ඩව ලබා ගැනීමෙන් ඒ සියලු දෙනා අදූදැසනමින් විතර කටයුතු කළා තිබෙනවා. එම බස් රථයේ සම්පූර්ණයෙන්ම නැවතීම කොට පිටට රැගෙනීම සඳහා මේ වෙන විට පොලිසිය සහ නාවික හමුදාවේ ඇතුළු අධික කළ තිබෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂයෙන්ම පීඩාවටපත් සංඛ්‍යාව 7025ක් පමණ වෙනවා. දිස්ත්‍රික්ක 12ක ආරක්ෂිත ස්ථාන 37ක් පුරා පුද්ගලයන් 3675ක් රඳවා තිබෙනවා. නිවාස පූර්ණහානි 23කුත් අර්ධහානි 219කුත් මේ වෙන විට වාර්තා වෙනවා. නායම් නිවේදනයේ තවමත් වළංගුයි. විශේෂම රක්ෂණ නිවේදනයෙන් නිකුත් කළ තියෙන ස්ථානයන් පිළිබඳ අවධානයෙන් පසු වෙන දිස්ත්‍රික්ක විදියට නුවරඑළිය මාතලේ මහනුවර පතුල කියන දිස්ත්‍රික් වලට මෙම රක්ෂණ නිවේදනයෙන් අඛණ්ඩව නිකුත් කළ තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග රාජාංගනීය ජලාශයේ වාන් දොරටු 14ක් මෙවන විට විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ. කාසල්රි හා මවුසා කැලේ ජලාශිත පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. පසුගියදා ස්වයංක්‍රියව විවෘත වූ කොත්මලේ ජලාශයේ වාන් දොරටුව මෙවන විට ස්වයංක්‍රියව වැසී තිබෙනවා. කෙසේ වෙතත් ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ වාන් දොරටුව ස්වයංක්‍රියව යලි විවෘත විය හැකි බැවින් ඒ අවට පදිංචිකරුවන්ට අවධානයෙන් පසු වන ලෙසයි දැනුම් දෙන්නේ. අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් මෙවන විට විවෘත කර තිබෙනවා. එම දොරටු වලින් තත්පරයට ඝන අඩි 880ක ජලධාරිතාවක් නිකුත් කරන බවයි එහි වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා ප්‍රකාශ කළේ. මේ අතර හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයට ගමන් ගන්නා රේන්දපොළ මාර්ගය රේන්දපොළ මන්සන්තේ සිට මීටර 500ක් පමණ ඉදිරියෙන් විශාල ලෙස ණය ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අබේවෙල පට්ටිපොළ හා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ කරා රථවාහන ගමන් කිරීම සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. විකල්ප මාර්ග භාවිතයට ගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පස්කඳු කඩාවැටීම නිසා වසාතෙමුණු බදුල්ල පස්සර මාර්ගය අද උදැසන යලි විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් විමසිලිමත්වරිය දහවණය කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. අයහපත් කාලගුණ තත්වෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් රැසක් යදවීමට මෙවන විට කටයුතු කර තිබෙනවා. ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ත සිල්වා මහතාගේ උපදෙස් මතයි. මේ අතර වෙහෙරගල ජලාශයේ වාන්තුරට විවෘත කිරීම නිසා කතරගම මැණික්ගඟ ස්ථාන කීපයකින් පිටාර ගොස් තිබෙනවා. කෙසේ වෙතත් කිරිවෙහෙර සහ කතරගම පුදබිම වැදපුතා ගැනීමට බාධාවක් නොමැති බවයි වාර්තා වන්නේ. विपतर पद जनता सहन सलसीम सदहा कतरकम प्रादेशीय लेखम कार्यालय सह प्रादेशीय सभाव कटयु करनवा කලුතර වස්කඩුව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එකයෙකු මිය ගොස් 5 දිනකු තුවාල ලැබුවා. මාතර සිට කොළඹ දෙසට දහවණයමින් තිබූ මෝටර් රථයක් සහ මතුගම බලා දහවණයමින් තිබූ ලොරි රථයකුයි මෙලෙස ගැටී තිබෙන්නේ. අනතුරින් ජීවිතක්ෂයටපත් උනේ මෝටර් රථයේ ගමන් ගත් වයස අවුරුදු 65ක කාන්තාවක්. තුවාල ලැබුවන් කලුතර මහ රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල ලැබූ සියලු දෙනා මෝටර් රථයේ ගමන් කළ පිරිස වන අතර ඔවුන් කොහවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම අනතුර සම්බන්ධයෙන් කලුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට ඇති චෝදනා සම්බන්ධයෙන් කළ යුත්තේ අප ඉල්ලීම නොව අධිකරණයට ඉදිරිපත් වී නිර්දෝෂී භාවය ඔප්පු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. දැන් කට්ටි පැනපැන ඉඳලා හරියන්නේ නැහැ. අපේක්ෂිත අප ඉල්ලලා ඉඳලා හරියන්නේ නැහැ. Tamanට චෝදනාවක් තිබෙනවා නම් හොඳම වැඩේ අධිකරණ ඉස්සරහට ගිහලා කියන්න ඉක්මන් නඩුව අහලා තමන් නිර්දෝෂී කරන්න කියලා. බෙහෙත් වංචාව සම්බන්ධයෙන් විතරක් නොවේ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජ්‍යසේනාධිපති ඇමතිවරයා විසින් ලබා දුන්නායයි කියන මුදල් පිළිබඳවත් දැන් පරීක්ෂණ කඩනම් කරන්න පුළුවන්. ගිය ආණ්ඩුවේ ලබා දුන්නා නම් ඒකත් වැරදි, මේ ආණ්ඩුවේ ලබා දෙනවා ඒකත් වැරදි. ඒ දෙකොල්ලෝ පිළිබඳව පරීක්ෂණ කරන එක තමයි වැඩේ. මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්ද අදහස් පළ කෙරුණා. මේ බැඳුම්කර වංචාවේ අලගිය මුලගිය තැන් සියල්ල කෝප් කමිටුවේ වාර්තා දෙකකිනුත් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවකිනුත් ඒ වගේම දැන් පාර්ලිමේන්තුවේ තිබෙන ව්‍යවහාරික විගණන වාර්තාවනුත් ඉදිරිපත් වෙලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක ඇතුළු මේ කණ්ඩායමම බැඳුම්කර වංචාවට සම්බන්ධයි කියන එක තමයි මේ සියලු වාර්තා වලින් එළිදරව් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අඩුතරමේ බැඳුම්කර වංචාවට අවුරුදු 5 පිරෙන දවසට මේ සියලු චෝදිතයන් හිරගෙට යවන්නට වර්තමාන ආණ්ඩුව කටයුතු කරයි කියලා. ජනාධිපතිවරණයේදී තමන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ අයුරු සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කරනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ පිළිබඳ කරුණු හෙළි කළා. ප්‍රතිඵලය ගැන කකාට වුණත් යම් කලකිරීමක් ඇති වුණත් මම සතුටු වෙනවා. ඇත්තටම මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා බොහොම වාසනාවන්තයි. මං හිතන්නේ මේ පැත්තේ කවුරුත් එතුමාගේ කකුලෙන් නම් ඇද්දේ නැහැ. මගේ නම් කකුල් දෙකනුයි අත් දෙකනුයි හැම තැනකින්ම ඇද්දා. ඊටව හැටියේ ගෑස් හිඟේකුත් ආවා. ඊට පස්සේ MCC ඊට පස්සේ තම තමන්ටම තනතුරු දී ගත්තා. ඉතින් එක වෙලාවකට මට හිතෙනවා ඇත්තටම ප්‍රතිවාදීන් රැසක් එක්කයි මම මේ ජනාධිපතිවරණයේ අපේ කණ්ඩායමත් එක්ක ක්‍රියාත්මක කරේ කියන එකත් මට එක වෙලාවකට හිතෙනවා. සමහරක් මගෙන් අහනවා ඇයි මේ මාසයක් ගත කරේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම දින 30ක 35ක මං ආපු ගමන මගේ වාහනේ නැගලා ආව නම් මං කියන්නේ බොහෝ දිනකට අවුරුද්දක නිවාඩුවක් ගන්න වෙනවා. දැන් මේ ස්තුති වටයත් ඉතින් ජනාධිපතිවරණය වගේ තමයි 154කට යන්න තියෙනවා. මම දැනගත්තා ජනාධිපතිවරණ ව්‍යාපාරය හරියට කරන්නට නම් පක්ෂ නායකත්වයක් තියෙන්නට ඕනේ කියන එක. දැන් මේ වෙලාවේ තවත් අන්තට්ටුවක් දෙන්න හදනවා මේ අගමැති අපේක්ෂකකම කියන. අගමැති අපේක්ෂකයා නම් මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවීමේ බලය තියෙන්නට ඕනේ. ඒ එසේ හරියට කරන්නට නම් පක්ෂ නායකත්වයක් තිබිය යුතුමයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ යටතේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට සෝදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. एकदम से अणुतुने බලන්න සරණිල කුමාරතුමා නායකත්වයෙන් පස්සේ ජනාධිපතිවරණ 6ක් පරාදයි මේ ලෝකේ කොයි රටේද ජනාධිපතිවරණ 6ක් පෙරදිච්ච පක්ෂ නායකයෙක් පක්ෂය මෙහෙවන්නේ ඊළඟ මැතිවරණයටත්. ඉතින් දැන් එක සිද්ධ වෙමින් යනවා. ඉතින් මේක රටේ ජනතාව දන්නවා. සුළු කොටසක් වටේ ඉඳන් ඔවුන්ගේ වරප්‍රසාද නැති වෙයි කියලා නැවතත් මේ තත්ත්වෙ දිගින් දිගට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ගෞරවාන්විතව සමදීමක් තමයි කරන්න ඕනේ. එතුමා පක්ෂයේ ජේෂ්ඨ උපදේශකයෙක් වශයෙන් ඉන්න පුළුවන්. එතුමාට පක්ෂයේ අනිත් වගකීම් කරන්න පුළුවන්. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි කියලා. डेंगू रोगे पालने किरीम संदहा गतयतु क्रियामार्ग सह वेडपिलिवल पिलिबंदव विशेष साकच्चावक पैवत्तुना ए अमात्य पवित्र वन्यराज महात्मियगे प्रधानत्वेन इदिकिरीम वेडबिम्वल जलय एक्रेस्वीम वलक्वा ගැනීමට गतयतु कडिनम क्रियामार्ग अतुलत चक्रलेखयक इदिरियेदी निकुत किरीमට කටයුතු කරන බවද මෙහිදී හෙළි කෙරුණා डेंगू වසංගතය තුරන් කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ නිර්ධාරණ සමග අමාත්‍යවරිය දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා डेंगू මර්ධනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගන්නා බවයි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අද ඩෙන්ගු රෝගය යම් මට්ටමක හිස ඔසවමින් පවතින නිසා මේ ඩෙන්ගු රෝගය මර්ධනය කරන්න අමාත්‍යංශයක් විදිහට අප ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අප ගනිමින් සිටිනවා අප ගන්නවා පොදු ජනතාවගේ සහයෝගය එය අපට ඉතාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඔබ ජීවත් වෙන පරිසරය ඔබ වැඩ කරන පරිසරය වතුර එකතු වෙන තැන් නැති කරලා පුළුවන් තරම් පිරිසුදු කරලා මේ ඩෙන්ගු රෝගය බෝ වීමට තියෙන අවස්ථාව වළක්වීම සඳහා කටයුතු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලයි. හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ලබන වසරේදී ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අලිමිනිස් කැටුම් වළක්වා ගැනීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මෙම හමුව පැවැත්වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා. ගෞරවනීය මන්ත්‍රීතුමනි, අපි අධිකරණ ජනාධිපතිතුමාගේ මේ කමිටුව අධ්‍යක්ෂවරයෙක් දැන් පත් කරනවා. ඒ හරහා අපිට දැනුම් දෙන්න පුළුවන් මේ පුහුණුවීම් කටයුතු කරන්න කියලා ඒ පිරිසට. ඒකම හිතන්නේ තාමත් සාර්ථක වෙයි. මොකද අලිවට හදන එකට වඩා ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒක පැත්තකින් දැන් සිවිලාවශ්‍ය බලකාය නැවතවතාවක් අපිට සහයෝගය ගන්න පුළුවන්. ඊට අමතරව මේ ගමේ කෙනෙක් නම් මොකද ඒක සාමාන්‍යයෙන් ගත්තොත් ලක්ෂයක් යනකොට ගම් 36000ක් ගත්තත් ගමකට 4 දිනක් විතර 3 දිනක් විතර දල වශයෙන් රැකියාව ලැබෙනවා. ඒ ක්‍රමවේදය අනුව වනාලින් සඳහා කළමනාකරණ රක්ෂිත කලාපයක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වෙන් කර තිබුණද එම කලාපය නීත්‍යානුකූලව වෙන් නොකිරීම පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති සහ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. එම ගැටලු අවම කර ගැනීම සඳහා කටයුතු කිරීමටයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. ඒ වන සංරක්ෂණ කලාපය තමුනාසලා කිව්වා එමෙතුරු 3 දිනක් යටතේ මේ කෙරුන්නේ නැහැ කියලා. ස්ථීරව මම ලබන අවුරුද්ද ඇතුළත ඒ වන සංරක්ෂණ කලාපය අනිවාර්යයෙන්ම ගැසට් කරනවා කියන එක කියන්න කැමතියි. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 5 තුළ අලි මිනිස් ගැටුම සම්බන්ධව පැවති රජය කිසිම දෙයක් කරේ නැහැ කියලා මම නිර්භීතව කියනවා. සරත් පොන්සේකා හිටපු වනජීවි අමාත්‍යවරයාත් නියෝජ්‍ය අමාත්‍ය තෙවරක් පෙරම අමාත්‍යවරයාත් දෙන්න ගහගත්තා පාර්ලිමේන්ද ඒගොල්ලොන්ගේ ගැටුම නවත්තා ගන්න බැරුව තිබුණේ. අලි මිනිස් ගැටුම නවත්තනවා කියලා. මේ මට එක ගොවි මහත්තයෙක් කිව්වා LTD ත්‍රස්වාදය වගේ තමයි දැන් මේ ත්‍රස්වාදියත් කියලා. ඉතින් LTD ත්‍රස්වාදය අවසන් කරපු ආණ්ඩුවකට මේ ත්‍රස්වාදය අවසන් කරන්න ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොදු ජනතාව වෙත බරපැට වූ ආණ්ඩුව පෙරලා දැමීමේ කාර්යයට ලංකා සමසමාජ පක්ෂය දායක වූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ලංකා සමසමාජ පක්ෂය 84 වන සංවත්සරයට එක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. වහලුන් ලෙස ජීවත් වුණු අපේ රටේ බහුතර අඳගොවි බවෙන් නිදහස් කොට නිෂ්පාදනයේ හවුල්කාරීත්වයේ කොටසක් හිමි නීතියක් මගින් ලංකාවේ කෘෂි ආර්ථිකයේ නිෂ්පාදනය වෙනසකට භාජනය කරා අයිතිවාසිකම් ආරක්ෂා කර දුන්නා. පසුබෑම් ලැබුවද 1956 ඓතිහාසික ජයග්‍රහණයක් අපේ රටට ගෙනාවා. ඇමරිකානු ලැබි බ්‍රිතාන්‍ය ගැති ආර්ථික ණය ක්‍රමය මත පොදු ජනතාවට ආර්ථික බර පවරන ආණ්ඩුවක් ගෙදර යවලා අලුත් ඉගයක් ඇති කරන දේශපාලන වැඩපිළිවෙල පෙරමුණු වැඩපිළිවෙල තුලින් අලුත් වැඩපිළිවෙලකට රට ගමන් කරවීමට හැකි වුණා. උතුරු මැදපළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාද මෙහිදී අදහස් පළ කළා. දෙදස් පහළවේ කුමන්ත්‍රණය හරහා රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන්ගේ ප්‍රතිගාමී පක්ෂවල ජාත්‍යන්තරයේ ඒකේ ආසියානු කලාපයේ නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. ඉතින් එයා බලන්නේ ක්‍රමය බේරගන්න. ඒක තමයි ගිය ආණ්ඩු කාලයේදී කළේ. බලය රැඳී ඉන්න තමයි ප්‍රතිත්‍රස්ත බණත සම්මත කරගත්තේ. ඒකේ පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට සියලු බලතල ගිය ආණ්ඩුවට ලබා දීලා තිබුණා. දැන් ගෝඨාභයගේ වැඩපිළිවෙල හරහා නිදහස අපේ ස්වෛරභාවය රැකගෙන නොබැඳී ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරමින් කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නගර අලංකරණයට විවිධ පාර්ශව තම දායකත්වයේ ලබා දෙමින් සිටිනවා. ඒ යටතේ බොහෝ නගර මෙවන විටත් අලංකාර සිතුවමින් වර්ණවත් වී තිබෙනවා. දිවයිනේ සියලු නගර අලංකරණ කිරීමේ කාර්යයට තරුණ පිරිස් වැඩි වශයෙන් උරදී සිටිනවා. මෙවන විටත් බොහෝ නගර අලංකරණය කිරීමට කටයුතු කර ඇත්තේ පරිසරයටද සුන්දරත්වයක් එක් කරමින්. කැස්බෑව අපි ළමා සංවිධානයේ මෙහෙවීමෙන් පිළියන්දල නගරය අලංකාර කිරීම මේ දිනවල සිදු වෙනවා. කාටගස් දිගලිය නගරයේ ස්ථාන රසක්ද වර්ණවත් සිදුවමින් අලංකාර කිරීමට තරුණ පිරිස් කටයුතු කරනවා. ඔවුන්ට ප්‍රදේශවාසීන්ගෙන්ද ලැබෙන්නේ නොමද සහායක්. ඉදිරි දින කිහිපය තුළදී මෙම චිත්‍ර නිර්මාණය කර අවසන් කිරීම මෙම තරුණ පිරිසගේ අරමුණයි. මේ අතර මෙම වැඩපිළිවෙලට සහාය දක්වමින් රජයේ ඕනෑම ආයතනයක් අලංකාර කිරීමට මුදල් අය කිරීමකින් තොරව තම සේවාව ලබා දීමට විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු ඉදිරිපත් වෙලා තියෙනවා. WP සුනිල් ජයවර්ධන නැමැති දකුණු කළුතර පදිංචි ඔහු වසර 20ක කාලයක් ජන සම්පාදන මණ්ඩලයේ සේවය කළායෙක්. දොම්බි ස්ථාන ගණනාවක් ඉතාමත්ම අපිරිසිදු තත්ත්වයෙන් පත් වී තිබෙන අතර ඒ වගේම නගර ඉතාමත් අපිරිසිදු තත්ත්වයෙන් තිබෙන බව මා දුටු අතර මේ කුමන ස්ථානයක හෝ පිළිපොන් ස්ථානයක් බවට පත් වීම සඳහා මට අවශ්‍ය කරන්නේ ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා දීම සහ අත්උදව්කරුවන් ලබා දීම පමණි. මගේ ඒ සමදායකත්වයේ වැටුපකින් තොරව රජයේ ඕනෑම ස්ථානයකට ලබා දීමට මම ඉතාමත්ම සතුටින් ඒ කටයුතු කිරීමට සදී පැහැදී සිටින බව ඉතාමත්ම සතුටින් දන්වා සිටිනෙමි. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම මෙවන විට කිසිදු කඩුල්ලක් නොදැවි ලකුණු 159ක් ලබා සිටිනවා. කරච්චියේදී පැවැත්වෙන තරගයේ කාසිය වාසයේ දිනා පළමුවෙන් පන්තුට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 191ක් රැස් කළා. අසර් ශෆික් ලකුණු 63යි. බාබා අසම් ලකුණු 60ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ලසිත් තැඹුල්දෙනිය සහ ලහිරු කුමාර කඩලු 4 වැකින් බිදහෙළුවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිමට සිළු දෙනා දැවි ලකුණු 271ක් ලබා ගත්තා. නායක තිමුත් කරුණාරත්න ලකුණු 25යි. දිනේෂ් චන්තිමාල් ලකුණු 74ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශෂින් අෆ්රිඩි කඩලු 5ක් සහ මොහමඩ් අබ්බාස් කඩලු 4ක් බිදහෙළුවා. ඊයේ දිනේට තරගය නතර කරන විට පාකිස්තාන කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවි ලකුණු 57ක් ලබා සිටියා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුර 1:55 සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk